ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ශිෆා රෝහල වෙත ප්‍රහාර එල්ල කළ බවට වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ නමුත් එම කලාපයේ අවට හමාස් සටන්කරුවන් සමග උග්‍ර ගැටුම් පැවති බවට පිළිගෙන ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. අල් ශිෆා රෝහලේ බලධාරීන් විදේශ මාධ්‍ය වෙත දැනුම් දී ඇත්තේ ජල පහසුකම් ආහාර විදුලිය සහ ඉන්ධන අවසන් වී ඇති බැවින් දැඩි සත්කාර ඒකකයන්ට දැඩි ලෙස බලපෑමක් එල්ල වී ඇති බවයි. මේ අතර ඊශ්‍රායලයේ පවසන්නේ ගාසා වැසියන්ට අල් ශිෆා රෝහලෙන් පිටවී යාමට මානුෂීය කොරිඩෝවක් ස්ථාපිත කර ඇති බවත් ඒ අනුව කුඩා ලදරුවන් ආරක්ෂිත රෝහලකට ඉවත් කිරීමට පහසුකම් සලසා ඇති බවත් මේ අතර හමාස් සංවිධානයට එරෙහිව සිදු කෙරෙන ගොඩබිම් මෙහෙයුමේ තවත් කොටසක් ලෙස ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ වෙත අදත් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දී තිබෙනවා. ඒ හේතුවෙන් ගාසා සිටි නගරයේ අවට තත්ත්වය උත්සන්න වී ඇති අතර එම කලාපයේ විසින දහස් ගණනක් ජනයා දිගින් දිගටම ගාසා තීරයේ දකුණු කලාපයට පිටත්ව යන බවටයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම යුදමේ වාතාවරණය හැකි විගස නිමා වී සාමය උදා වේවා යන්නේ අපගේ ඒකායන ප්‍රාර්ථනාව වෙනවා. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.